දැන් ගෑස් නං ටිකටික එනවනේද. ඒ වනත් ගෑස් නැති ලිප ලිපට දාන්න ලෑස්ති වෙන්න එපා. ලෝකයේ සහ ලෝකයෝ ඉදිරිපත් කරන ගෑස් නැති ලිප තරගය. මේ ගෙවෙන ඉතින් ලෝකයේ සහ ලෝකයෝ ගෑස් නැති ලිප තරගයේ අවසාන දවස් කිහිපේ. අපේ ලෝකයේ ගොඩාරියක් ගෑස් නැහැ කිය කිය අර්බුදයෙන් පීඩා විඳ විඳින්නේ නැතුව ගෑස් නැති ලිප් නිර්මාණය කරලා විකල්ප ලිප් ඔස්සේ එල්පී ගෑස් අර්බුදයට විසඳුම් හොයාගෙන තියෙනවා. එහෙමනම් තවත් අපේ ලෝකයෝ ලෝකයට එවපු අපේ ලෝකයෝ හොයාගත්ත ගෑස් නැති ලිප් ටිකක් බලමුද. හිමුලා පිටියේ ඉන්න ඉනෝකා රාජපක්ෂ ගෑස් නැතුව කෑම පිසින්න විකල්ප ලිපක් විදිහට නිර්මාණය කරගෙන තියෙන කුඩු ලිපක්. සාමාන්‍ය තත්පරයකට කමින්ලක් වගේ ජස්තර ගස්තන සමේ හරිමට ඉන්න එකට ගුරුලන්නේ. පොළොන්නරුවේ හිඟුරක් ගොඩ බටකොටුවේ ඉන්න ඉන්දික බස්නායක නිර්මාණය කරලා තියෙන කළු තෙල් ලිප තමයි මේ. දැන් මේ පැරදින්නේ මෙහෙමයි. මේ ග්ලෝව එක ස්ප්ලිට් කරනකොට ගින්දර වෙන්නේ සාර වෙනවා. කඩුකල් මෙන්න මේක මේක තමයි ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මෙන්න මේ ලිමිට් එක තමයි මේ දැල්ලට එන්නේ. මේකෙන් අඩු කරගුණාම සම්පූර්ණ විඳර විඳර සම්පූර්ණ සාමාන්‍ය ගානටම අඩු කරලා දාන්න පුළුවන්. ලෝ එක සම්පූර්ණ කන්ට්‍රෝල් එක නවත්තගුණාම ඌලරගුණාම පිළිමතලාවේ ගෝවින්දල ඉන්න නන්දනී බණ්ඩාර නිර්මාණය කරලා තියෙන්නේ ලී කුඩු ලිපක්. අපිට ලොකු ප්‍රයෝජනක් ලබා ගන්න පුළුවන්. අල්ල ඉන්න චන්දිම කරන්දිනේ නිර්මාණය කරලා තියෙන පොල් කටු අඟුරු ලිප තමයි මේ. ඉතින් මේ වගේ අපේ ලෝකයේ හදපු හොඳම පොල් කටු අඟුරු ලිප, හොඳම ජීව වායු ලිප, එතකොට හොඳම විකල්ප ලිප වගේ කාණ්ඩ කිහිපයක් යටතේ ලෝකයේ ලංකාවේ මේ තියෙන එල්පී ගෑස් අර්බුදයට විසඳුම් හොයාගත්ත අපේ ලෝකීන්ගේ ගෑස් තෙද ලිප් මේ තරගයට යොදාගෙන ඒ ලිප් නිර්මාණය කළ නිර්මාණකරුවන්ට තෑගි ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, ගෑස් අර්බුදයෙන් පීඩා විඳින අපේ ලෝකයෙන්ට මේ විකල්ප ලිප් අඩු මුදලකට ලබා ගන්න පුළුවන් ක්‍රමයකුත් ලෝකය කියනවා. ඒ ඔස්සේ මේ ගෑස් අර්බුදයට නිසක විසඳුමක් ලබා දෙන්න තමයි ලෝකයට ඕන කරලා තියෙන්නේ.